අයිබෝවන් අදත් හරිදේ ටීවී නාලිකාවේ හොඳම රටක් වැඩසටහනාව සමගින් අපි ඔබගේ නිවසේ ආරින්දයට ගොඩවදිනවා වෙනද වගේම අද දවසෙත් අපි අපේක්ෂා කරන යහපත් උදේශය ගොඩනගන්නට අවශ්‍ය කරන ආකල්ප මේ වෙනස මේ සමාජය තුල ප්‍රජාව තුල ගොඩනගන්නයි හොඳම රටක් වැඩසටහන අපි ඔබ වෙනුවෙන් රැගෙන ඉන්නේ අදත් වෙනද වගේම ඔබට හුරු පුරුදු සම්පත්දායකයෙක් අපි අපේ මැදිරියට කැඳවාගත්තා ඒ තමයි ඔබ කවදත් ඉත හොඳින් නඳුනන වර්ණන් පෙරේරා මහත්මයා අයිබෝන් වර්ණන් පෙරේරා මහත්මයා අයිබෝන් අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂිත මාතෘකාවක් පිළිබඳව ලංකාවේ ලක්ෂ 15ක පමණ ප්‍රමාණයක් රාජ්‍ය සේවකයන් ඉන්නවා මේ රාජ්‍ය සේවකයන් පිළිබඳව කතා කරන්නට අපිට ලැබෙන ඉඩවරයන් බොහොමත්ම අඩුයි ඔවුන් තුල තියෙන ආකල්පවල තියෙන ප්‍රබලතා දුබලතා මේ සියල්ල මත හොඳම රටක් නිර්මාණය කිරීමේ මේ සත්කාරයේදී යම් විටක යම් යම් සාධනීය වගේම නිෂේධනීය තත්ත්වෙනුත් ඇති වෙන්නට පුළුවන් අද ඒ නිසාවෙන් අපි රාජ්‍ය සේවක ඔබට ආමන්ත්‍රණය කරනවා ඒ ආමන්ත්‍රණය කරන්නේ අන් කිසිවක් නිසා වෙන්නේ නෙවෙයි ඔබ සියලු දෙනාගේමත් අපේක්ෂාව මේ දේශය හොඳම රටක් බවට පත් කරන්න ඒකට හේතුව තමයි ඔබේ දුවා දරුවන් ඔබ මේ සියලු දෙනා ජීවත් වෙන්නේ මේ රටේ අද දවසේ ඔබ මේ රට තුල ජීවත් වෙලා තවත් ටික කාලයකින් ඔබ මියැදෙන්නට පුළුවන් හැබැයි ඔබේ දුවා දරුවන් වන මතු පරම්පරාවට මේ දේශය යහපත් දේශයක් වශයෙන් ඉතිරි කරන්නට වෙනවා මේ දේශය ගොඩනැගීමේ බාහිර දූර කාර්යයක ඔබ නියැලී ඉන්න බව මේ සමාජ ජීවත් වෙන සියලුම දෙනා දන්නවා සාමාන්‍යයෙන් ඉතිහාසයේ පිළිබඳව කතා කරනකොට ඉතිහාසයේ රාජ්‍ය සේවකයෙක් කියලා කිව්වේ බොහොම ගරු ගාම්භීර තනතුරක් එහෙම නැත්නම් සමාජය තුල ලොකු පිළිගැනීමක් තිබිච්ච තත්ත්වයක් මෙන්න මේ තත්ත්වයට අද වෙනකොට මොකද වෙලා තියෙන්නේ අපි එහෙමනම් කතා කරමු වරණ පෙර මහත්මයා රාජ්‍ය සේවකයෙක් කියන්නේ කවුද කියලා අපි අපේ ප්‍රේක්ෂකයන්ට කෙටියෙන් හඳුන්වමු සම්පත් රාජ්‍ය සේවකයෙක් කියන නමේම තියෙනවා රාජ්‍ය කියන කාරණේ නැත්නම් රජට සේවය කිරීම රජට රජයට හෝ රටට සේවය කිරීම කියන අර්ථය තියෙනවා මේක ඉතිහාසගත වෙනව සම්පත් වසර දහස් ගාණක් යනකල් අපේ රට රජවරු පාලනය කරන රටක් රජතුමාට කළ සේවය රටට කළ සේවයක් ඒ හරහා තමයි රාජ්‍ය සේවය ආවේ ඒ කාලේ නම් සම්පත් රාජ්‍ය සේවය යම් වෙනසක් තිබුණා අප කතා කළා මේ හෘදේ නාලිකාවෙන්ම හොඳම රටක් පරිස්ථාන යටතේම රාජ්‍ය සේවකයන් වගේම පුරවැසියන් නොමිලේ සේවය කළ ආකාරය අපි දුටුගමන මේ ශිෂ්ට නරපතින් හමුවේදී වර්තමානයේ රාජ්‍ය සේවය කියලා කියන්නේ රට වෙනුවෙන් පොදු ජනතාව වෙනුවෙන් කරන සේවයක සැලසුම් ලබන පිරිසට එතෙන්දී විශේෂයෙන්ම යම් මට්ටමක අධ්‍යාපනයක් අනිවාර්ය වෙනවා රාජ්‍ය සේවයට බැඳෙන්නට ඒ වගේම පුජ්ජලිකාංශය හා සංසන්දනය කරද්දී රාජ්‍ය සේවයේ ඉන්නේ සම්පත් අපි කියන මේක ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ ක්‍රීම් ඔෆ් ද නේෂන් කියලා රටක සාරය තමයි රාජ්‍ය සේවයට එකතු වෙන්නේ එකතු කරගන්නේ උදාහරණයක් වශයෙන් ගත්තොත් සම්පත් අපි ඕනෑම ලංකාවේ තියෙන රාජ්‍ය සේවයේ විවිධ සේවාවන් ඒ සේවාවන් වලට විභාග තරඟ විභාග වලින් තමයි බඳව ගන්නෙ මේ තරඟ විභාග වලින් විශිෂ්ටව සමත් වෙන පිරිස තමයි රාජ්‍ය සේවයට ඇතුළත් කරගන්නේ ඒ අවශේෂ පිරිස තමයි බොහෝ අවස්ථාවලදී පෞද්ගලික අංශයේ වේවා ස්වයං රැකියාවක් වේවා වෙනත් විදේශගත වීම වැනි කාරණාවලදී ඔවුන් තමයි ඒ වෙන්නේ ඉලෙන්නේ ඉතින් මේ රටක රාජ්‍ය සේවය විශේෂයෙන්ම ලංකාවේ රාජ්‍ය සේවයේ ඉන්නේ රටේ සාරය ඒ නිසා විශේෂයෙන් අප කතා කරන මේ මාතෘකාවේදී රාජ්‍ය සේවය කියලා කියන්නේ සුවිශේෂී දක්ෂතා හා කුසලතා තියෙන පිරිස තමයි එකතු වෙලා ඉන්න සේවාව තමයි රාජ්‍ය සේවාව කියන්නේ. එතන වලපිර මහත්මයා දැන් මේ රාජ්‍ය සේවාව හඳුන්වන්නේ එක්තරා විදිහක පබ්ලික් සර්විස් කියලා. මේ පබ්ලික් කියන වචනෙට සිංහල අර්ථකථන දීලා තියෙන ආකාර කීපයකින්. පබ්ලික් කියන වචනෙට විතක රාජ්‍ය කියන අදහස දීලා තියෙනවා. තවත් විතක මහජන කියලා අදහස් දීලා තියෙනවා. ඇයි වරුණපිර මහත්මයා මේකට මේ එකතිකින් බැලුවොත් මහජන සේවය කියලා කියන්නේ? ඇත්තෙන්ම රටක පුරවැසියන්ට කියන්නේ මහජනතාව. අප රාජ්‍ය සේවයක් පවත්වගන්නේ ඇයි කියන කාරණය මෙතනදී අපි සාකච්ඡා කරන්න ඕනේ. රාජ්‍ය සේවයක් ඕනෑම රටක තිබිය යුතුමයි සම්පත්. උදාහරණයක් වශයෙන් ගත්තොත් රටක ආරක්ෂාව පුද්ගලිකංශයට අපිට දෙන්න පුළුවන්ද? බැහැ. රටක මුදල් සම්බන්ධ ඒ සියලුම නීති රීති සම්පාදනය දෙන්න පුළුවන්ද පුද්ගලිකංශයට? බැහැ. ඒ වගේම තමයි යම් ආකාරයක අධ්‍යාපනයේ ප්‍රතිපත්ති සෞඛ්‍යමය ප්‍රතිපත්ති රට සංවර්ධනය කරන ආකාරය ගැන අපට එතන පුද්ගලිකංශය හැලු කරන්නේ නැහැ. නමුත් පුද්ගලිකංශය කියලා කියපු ගමන් එතනම අර්ථයක් එනවා සම්පත් සාමාන්‍ය මහජනතාවට සේවය සැලසනවටත් වඩා ඔවුන්ගේ සුබ සාධනෙ ඔවුන්ගේ ලාභය ලබා ගැනීම කියන කාරණා ටික. ඒ නිසා
රටක මහජනතාවට සේවය කිරීම කියලා කියන්නේ පබ්ලික් සර්විස් කියලා කියන කේදි වෙන්නේ සේවා සැලසීම. මේ ආරක්ෂාව පරිසර ආරක්ෂා කිරීම වෙන්නට පුළුවනි, පුද්ගල ආරක්ෂා වෙන්නට පුළුවනි, දේපල ආරක්ෂා වෙන්නට පුළුවනි, ඔහුගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීම වෙන්නට පුළුවනි, අධ්‍යාපන ආරක්ෂා කිරීම වෙන්න පුළුවන්. මේ ආකාරයේ নানা ප්‍රකාර සුරක්ෂිත බවක් ඇති කරන්නේ රාජ්‍ය සේවයෙන්. ඒ නිසාම උන්ට අපි විශේෂයෙන් රාජ්‍ය සේවකයන්ට කියනවා මහජනතාවගේ සේවය සලසන පුද්ගලයන් රාජ්‍ය සේවකයන් කියලා. තවර්ථයක් තියෙනවා සම්පත්. ඇත්තම කතාව ඒක බොහෝ රාජ්‍ය සේවකයන් නිර්හංකාරව කියන පෙළඹෙන්නේ නැහැ. මහජනතාවගෙන් යැපෙන පිරිසක් අපත් රාජ්‍ය සේවකයන් අප මහජනතාවගෙන් යැපෙන්නේ. මෙහි අපි තව අර්ථකථන දීගෙන යමු. ඉස්සරහට අපේ සාකච්ඡාව වැඩිදුරට කරගෙන යද්දී මහජනතාවගේ බදු මුදලින් යැපෙන පිරිසක් තමයි අපි. ඒකාබද්ධ ධර්මවලට එකතු වෙන බදු මුදල්, එයින් වේතන හාදීම ලබන පිරිස තමයි මහජනතාවගේ සේවකයන්. එතකොට එහෙමනම් මේ රාජ්‍ය සේවකයෝ සේවකයන්ට ස්වාමිවරුන් ඉන්න. කවුද මේ ස්වාමිවරු? මේ ප්‍රේක්ෂක ඔබ තමයි රාජ්‍ය සේවකයන්ගේ ස්වාමිවරු වෙන්නේ. සාමාන්‍යයෙන් වරණ පිරමහත්මා දැන් සේවකේ ස්වාමියෙකුට සේවය කරන්න ඕන ක්‍රමවේදයක් තියෙනවා. කොහොමද අපි ඇත්තටම සේවකේ ස්වාමියෙකුට සේවය කරන්න ඕන? අපේ රාජ්‍ය සේවයෙන් මේ උදාහරණය කොහොම කියන්න පුළුවන්ද මන් දන්නේ නැහැ. සම්පත් වර්තමානයේ ප්‍රායෝගික තත්වය. හැබැයි ඔබ මේ කියන ආකාරයේ ඔබේ යටහත් කීකරු සේවක එහෙම කාලයක් තිබුණා. ලිපිවල යටින් අස්සම් කරනකොට ඔබගේ කීකරු යටහත් සේවක සම්පත් මේ සුදු ජාතිකයෝ අපේ රට පාලනය කරා. සුදු ජාතික කියලා කියන්නේ බටහිර ජාතීන්, පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කියන ජාතීන් අපේ රට පාලනය කරලා ඔවුන්ගේ පරිපාලන ක්‍රමවේද අපට අඳුන්වලා දුන්නා. ඒ ක්‍රමවේද තමයි වර්තමාන වෙද්දිත් යම් යම් ආකාරයක වැඩිදියුණු කිරීම වෙලා අපේ සංස්කෘතියට අනුගත වෙලා යම් ආකාරයක වෙනස් වීමක් එක්ක පරිණාමයක් එක්ක වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ. මේ සුදු ජාතිකයන් තමයි සම්පත් මේ ඔබේ යටහත් කීකරු සේවක කියන අත්සන අත්සනට පෙරාතුව ඒ කාරණය යොදන්න පෙළඹිව්වේ. අප අහලා තිබෙනවා අපේ පුහුණුවීම්වලදී අපේ පූර්ව ආචාර්යවරු කියලා තියෙනවා අපට පෙන්වලා දීලා තිබෙනවා. සම්පත් මෑතක මේ මම දැක්කා විශ්‍රාමගේ අපේ ප්‍රවීණ පරිපාලකයෙක් ඔහුගේ පත්තින් ලිපියත් ඔහුට ලැබුණු ලිපියකුත් සමාජ මාධ්‍යාලාවක දාලා තිබුණා. ඔය කියපු කාරණේ දාලා මෙයට කීකරු යටහත් සේවකල ඉංග්‍රීසි භාෂාවෙන් ඒක අත්සන් කරලා තිබුණේ. ඒ නිදහසට පෙර ආතුව. ඉතින් මේ ආකාරයෙන් අපේ මහජනතාවගේ සේවකයන් තමයි රාජ්‍ය සේවකයන් කියන්නේ. ඒකනේ අපි මහජනතාවගේ සේවකයන් නැත්නම් පබ්ලික් සර්වන්ට් කියලා කියන්නේ සම්පත්. නමුත් වර්තමාන තත්ත්වය ටිකක් වෙනස් වෙලා අපි කතා කරගෙන යමු ඒක. ඇත්තම වරන් පිරමාත්ම දැන් අපි රාජ්‍ය සේවකයන් විදියට අපි කතා කරනවට වඩා අපි අපේ ස්වාමිවරුන් පැත්තෙන් ඉඳගෙන කතා කරමු. මේ ස්වාමිවරුන් පැත්තෙන් ඉඳගෙන කතා කරොත් ඇත්තටම අද දවසේ රාජ්‍ය සේවයට තියෙන්නේ මම හිතන්නේ රාජ්‍ය සේවකයන් උරණ වෙන එකක් නෑ. අප සමග උන් සම්බන්ධයෙන් තියෙන්නේ ඊතරම් සාධනීය යහපත් වූ මතයක් නොවේ මහජනතාව අතර. මේ ස්වාමිවරුන් අතර තියෙන මතේ වෙන්නේ යම් මට්ටමක නිෂේධනීය මතයක්. ඒ තුළ ඔවුන් විවිධ කරුණු කාරණා ගෙනහැර දක්වනවා. ඔවුන්ට ලැබිය යුතු සේවාවන් හා සම්බන්ධයෙන් තමන්ගේ සේවකයන් ඔවුන් කෙරෙහි දක්වන ආකල්පය පිළිබඳව වන පිරමත්ම ඇත්තටම මේ අදහස අපිට ප්‍රායෝගිකව විඳින්න ලැබෙනවා. මම හිතන්නේ ඔබතුමන් රාජ්‍ය සේවය තුළ දීර්ඝකාලීන අත්දැකීම් තියෙන නිලධාරී මේ තත්ත්වය තුළ ඔබතුමන්ට අත්විඳින්නට ලැබිච්ච අවස්ථාවක් අපි අපේ ප්‍රේක්ෂකයන්ට කියමු උදාහරණ විදියට. ඒත් එක්කම අපි අපේ සේවකයන්ට කියමු කොහොමද ඔබේ ආකල්ප මේ ක්‍රියාවලීන් වෙනස් කරගන්න ඕන කියලා. සම්පත් ඔබ අපි කතා කරා මහජනතාවට සේවය සැලසිය යුතු රටේ සාරය තමයි රාජ්‍ය සේවාව නියැලෙන්නේ කියලා. හැබැයි සම්පත් මෙතෙන්දී අපිට දැනීම කුසලතාවේ ආකල්ප කියන කාරණා තුන ගැනත් චූටි වෙලාවක් ගත කරලා කතා කරන්න සිද්ධ වෙනවා. දැනීමෙන් පිරිපුන් පිරිසක් තමයි රාජ්‍ය සේවයට එන්නේ. ඒ නිසා තමයි අප මුලින් කතා කරද්දී කිව්වේ සාරය රටේ සාරය අති දක්ෂ පිරිස තමයි රාජ්‍ය සේවයට බැඳින්නේ කියලා. ඒ නිසා දැනීම අතින් ඔවුන් පිරිපුන් සම්පත්. ඒ වගේම තමයි කුසලතා අතින් ඔවුන් රාජ්‍ය සේවාවට එද්දී ඔවුන්ට විවිධ සුහුරු කුසලතා පුරුදු පුහුණු වෙන අවස්ථා විදිහට සලසා දෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් විවිධ සේවාවල අපි හිතමු සේවාවක් කරගත්තොත් උදාහරණයක් වශයෙන් ගත්තොත් ගණකාධිකාරී සේවය වෙන්නට පුළුවනි, පරිපාලන සේවය වෙන්නට පුළුවනි, සැලසුම් සේවය හෝ වෛද්‍ය සේවය වෙන්නට පුළුවනි, වර්තමාන වෙද්දී බොහෝ කතාබහට ලක් වෙන ප්‍රශංසාවට ලක් වෙන ආරක්ෂකංශයේ සේවයක් වෙන්නට පුළුවනි. මේ විවිධ සේවාවලට බලපෑම සම්පත් අනිවාර්යයෙන්ම මාස 3ක් හෝ ඊට වැඩි කාලයක් වසරක් වෙන්නට පුළුවන්. වසර දෙකක් තුනක් වෙන්නට පුළුවන් ඔවුන්ට
කුසලතාවයකුත් ලබා දෙනවා. නමුත් මේ රාජ්‍ය සේවාවේ පුහුණුවතුලින් ලබා දෙනවා. දැනීම කුසලතාවයේ දෙකෙන් පිරිපුන්. නමුත් සම්පත්තර ඔබ කිව් කාරණය ආකල්ප අතින් පිරිපුන් පිරිසක්ද රාජ්‍ය සේවයට එන්න කියන කාරණය ගැන ප්‍රශ්නාර්ථයක් තියෙනවා. මෙන්න මේක තමයි මේ විකාශනය වෙලා ගිහිල්ලා සමාජ මතයක් කෙළඹගෙන තිබෙන්නේ. අපෙන් පඩි ගන්න පිරිස් අපිටම සේවය සලසන්නේ නැහැ කියලා. සම්පත් මේකට බොහොම සරල උදාහරණ රාශියක් තියෙනවා ඔබ කිව්වා ආකාරයෙන් අපේ පෞද්ගලික අධ්‍යක්ෂින් රාශියක් තියෙනවා රාජ්‍ය සේවයේදී. පළවෙනිම කාරණේ සම්පත් සහ කම්පණයේ කියන දේ අපේ රාජ්‍ය සේවකයෙක් ළඟ තියෙනවද කියන කාරණේ. මේ සහ කම්පණයේ දැනෙනම නම් සහ කම්පණයෙන් පිරිපුන් කෙනෙක් නම් රාජ්‍ය සේවයට ඇතුළත් වෙන්නේ. ආකල්පතින් පොහොසත් කෙනෙක් නම් සම්පත් කවදාවත් එයාට රාජ්‍ය සේවය වරදින්නේ නැහැ. වර්තමාන වෙලා තියෙන්නේ මේ අපි කතා කළා වගේම දැනීම කුසලතාවයෙන් පිරිපුන් නිසා ඔහු යම් ආකාරයක ආඩම්බරයකින් ඉන්නවා. ඔබ අප කතා කර අර මේට ඔබ යටහත් සේවක කියපු කාලේ අර ඔබ කිව්ව ආකාරයෙන්ම සම්පත් අපේ ආච්චිල සීල අම්මල තාත්තලා කතා කරලා තියෙනවා අපිට මතකයි අපි පුංචි කාලේදී රජයේ සේවකෙක් ඉන්න පවුලකින් විශාල දෑවැද්දක් එක්ක දූවරු දෙන්න බලාගෙන කසාද බඳලා දෙන්න බලාගෙන හිටිය දෙමාපියෝ රජයේ සේවකයෙකුට එහෙම සමාජ මතයක් තිබුණා. ඔහුට ගෞරවණීය විදියට සැලකුවේ. ඔහු තමයි අකුරක් වචනයක් ගැට ගහලා ලියන්න පුළුවන් ලියුමක් ලියන්න පුළුවන් එකම හැකියාව තිබුණු කෙනා. ඔහුට භාෂා කීපයක් කතා කරන්න පුළුවන්කම තිබුණා. ඔහුට සභාවක ගිහිල්ලා ඕනෑම මාතෘකාවක් ඔස්සේ කතා බහ කරන්න පුළුවන්කම තිබුණා. මගුල් ගෙවල් වලට යද්දී මනමාලියගේ පැත්තෙන් රජයේ සේවකෙක් එකගෙන ගියා නම් අපි අහලා තිනවා අපි අම්මලා තාත්තලා කියනවා. හරි ගෞරවයක් ඒක. ඔවුන් එහෙම ගියෙත් නෑ ආඩම්බරයට හිටියා උන්. ඒ වගේම තමයි සමන් සම්පත් අවංකයි හදවතට එකව අවංකයි. ඒ වගේම තමයි ඔහුගේ ළඟට ආ කෙනාට ඔහු ආඩම්බරයේ පෙන්වුවේ නෑ වර්තමානයේ වගේ. නිර්හංකාරව සේවය සැලසුවා. ගමට සේවයක් කරන ගමන් තමයි ඔහු රජයේ සේවය යෙදුනේ. නමුත් වර්තමානයේදී මේ தත්ත්වය සංකීර්ණ වෙලා මේක අපිට සරලව ගන්නට බැහැ. සම්පත් පැහැදිලිවම අපි ඒක කියන්නට ඕනේ. මහා සංකීර්ණ සමාජයක අපි ඉන්නේ. විවිධ ගැටලු තියෙනවා රාජ්‍ය සේවකයන්ට. සෞඛ්‍ය ප්‍රශ්න වෙන්නට පුළුවන්, පවුල් ප්‍රශ්න වෙන්නට පුළුවන්, තමන් දරුවන් ගෙහෙම. නමුත් මේ එකක්වත් බලපාන්නේ නැහැ සම්පත් රජයේ සේවයට එද්දී අපි පුළුල්ව කතා කරොත් මේ මාතෘකාව ගැන තව අපිට දින ගණනාවක් කතා කරන්නට පුළුවන්. රාජ්‍ය සේවයට අපි ඇතුළත් වෙද්දී අප කවු සියලුම දෙනා යම් බැඳීමකට යටත් වෙනවා. රජයේ අපකීර්තියට පත් නොකරන්නටත් මහජනතාවට නොවලහා සේවය සලසන්නටත් පොරොන්දු වෙලා ගිවිසුමක් අත්සන් කරලායි සම්පත් අපි රාජ්‍ය සේවයට එන්නේ. නමුත් ඇවිල්ලා මාසයක් දෙකක් මාස තුනක් හතරක් වසරක් දෙකක් ගත වෙද්දී මොකද වෙන්නේ කියන කාරණේ ගැන අද අපිට අමුතුවෙන් කතා කරන්න උට වෙන්නේ නැහැ. නොවලහා කියන කටයුත්තත් ඒ වගේම රාජ්‍යයක සේවිතත් තමන්ගේ කීර්තිය තමන්ට රැකගැනීමට අවස්ථාවක් ලැබෙනවාද කියන එක පිළිබඳවත් ප්‍රශ්නාර්ථයක් රාජ්‍ය සේවාව ඔබට ප්‍රශ්නාර්ථයක් තියෙනවා. මේක හිතන්නට මොන කාරණාව මේ සිතුවිල්ලත් එක්ක වරණ පෙර මහත්මයා අපි මේ සාකච්ඡාව ආරම්භ කරන්නට කලින් මම ඔබතුමන් එක්ක යම් වේලාවක් කතා කළා. ඒ වෙලාවේ ඔබතුමා මට බොහොම අපූරු නිදසුන් කිහිපයක් කිව්වා ජීවිතය තුළ මේ රාජකාරී ජීවිතය තුළ ලබපු හැම කෙනෙකුම පිළිබඳව රාජ්‍ය සේවයට ඇතුළත් වෙන සියලු දෙනාගම හැකියාවන් දක්ෂතාවයන් කුසලතාවයන් ඒ වගේම සම්පූර්ණ කාලයම ආයතන සංග්‍රහයට අනුව රජයට තමයි බෙදලා තියෙන්නේ. එතකොට ඒ අනුව බැලුවහම මේ අපි වර්තමානයේ කතා කරන රාජ්‍ය සේවකයන් අද ඔවුන් ඉන්නේ කොතනද කියන එක මම කැමති ඔබතුමාගෙන් දැනගන්න අර මට මේට කලින් කියපු උදාහරණෙත් එක්ක. ඔව් සම්පත් ඇත්තරම ඒක සෝචනීය තත්ත්වයක්. මා රාජ්‍ය සේවයට ආ මුල්ම කාලේ එවකට මා සහකාර ලේකම්වරයෙක් වශයෙන් රාජකාරී කළේ සම්පත්. එතෙන්දී අපත් සමග නියෝජ්‍ය ලේකම්වරු කීප දෙනෙක් ඒ වගේම ලේකම්වරයෙක් කටයුතු කරා. බොහෝම උනන්දුවෙන් කැපවීමෙන් රාජ්‍ය සේවයට ආ අලුත කියලා කියන්නේ අපේ තරුණ ජවයේ තියෙන කාලේ සම්පත්. අපි බොහෝම ජවයකින් වැඩ කරගෙන යද්දී අපට පුළුවන්කමක් තිබුණා පළාත් රාජ්‍ය සේවයට බඳවගත්ත කළමනාකරණ සහකාර වරියන් වරුන් ස්ථානගත කිරීම කරන්නට. අප ස්ථානගත කිරීම කරා. අධ්‍යාපනයට සම්බන්ධ විශේෂ කාර්යාල වලට අපි ඒ දරුවෝ ටික අනුයුක්ත කරා. ඊට පෙර ආතුව අප ඔවුන්ට රාජ්‍ය සේවය සම්බන්ධයෙන් දින දෙකක පුංචි පැහැදිලි කිරීමක් කරලා මටත් සම්බන්ධ වෙන්න පුළුවන්කම තිබුණා. මා දැනීම අරගෙන ආ අලුතමයි රාජ්‍ය සේවයේදී. එතෙන්දී බොහොම උනන්දුවෙන් අපි අවංක වන්නේ කොහොමද, කොහොමද හිනාමුසුව රාජ්‍ය සේවයේ සලසන්නට ඕනේ, ඒ වගේම වැඩිහිටියන්ට ගරු කරන ආකාරයෙන් අපේ ජ්‍යෙෂ්ඨ උදවියගෙන් කොහොමද ගුරුහරුකම් අරගන්නේ, මේ ආදී නානා ප්‍රකාර දේවල් වලින් අර දරුවන්ගේ ඔළු පුරවලා තමයි සම්පත් අපි ඔවුන් කාර්යාලවලට යවුවේ. ඉතින් අපිත් බොහොම සතුටෙන් අපේ ඒ සහෝදර නිලධාරින් එක්ක බොහොම සතුටෙන් අපේ කාර්යභාරය කළා කියලා සතුටු වෙලා අපි ඊට පහුවෙනිදා කාර්යාලයට යද්දී මෙන්න අර ළඟපාත අධ්‍යාපනයට සම්බන්ධ කාර්යාලයකට යොමු කළ දරුවෝ දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා අඬාගෙන.
අනේ සර් තවත් නම් අපිට යන්න බෑ අපේ කාර්යාලයට අපි ඉල්ලාස්වීම ලියලා දීලා යන්න ආවේ අපිට හිතා ගන්නට බෑ මේ දරුවෝ බොහොම හිනාමුසුව ප්‍රියමුසුව තමන්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් විදියට මේ රැකියාව අරගෙන විභාගයක් සමත් වෙලා විශිෂ්ට විදියට වුන් රැකියාවට ගියේ අපි විමසීමක් කරා ඇයි දරුවෝනේ එහෙම කියන්නේ අපිට ප්‍රශ්නයක් සම්පත් මොකද රස්සාවට ගිහිල්ලා දෙවනි දවසේ ඒකට යන්න බෑ කියලා කෙනෙක් එනවා නම් එතන විශාල අපිට නොපෙනෙන කාරණයක් තියෙනවා ඉතින් මේ දරුවෝ කියන්නේම නැහැ පස්සේ අපේ ජේෂ්ඨේ සහෝදර නිලධාරියත් ඇහුවා දරුවෝ එන්න මෙහෙට කියලා ඒ දරුවෝ අඬනවා ඇස් වලින් කඳුළු බේරෙනවා නිකන් මේ හිතා ගන්න බෑ දියල්ලක් වටෙනවා වගේ සම්පත් ඒක ගහනවා පාසලෙන් මං හිතන්නේ උසස් පෙළ කරලා උසස් පෙළ සමත් නොවුනත් උන් ඔවුන් උසස් පෙළ කරලා වැඩි කාලයක් නැහැ සමහර ලාකදී ඒ කාලේ හැටියට වයස අවුරුදු 22 23 විතර වගේ සම්පත් නාඹර තරුණ වයස ඉතින් මේ වගේ දරුවෝ සාමාන්‍යයෙන් ආවේගශීලී මිසක් එහෙම අඬන්නේ නැහැ අපට තේරුණා මේ ළමයි මේ ආකාරයෙන් අඬන්නේ මේ ගෑනු දරුවෝ දෙන්න විශේෂ සිදුවීමක් සිද්ධ වෙලා එවුන්ගේ හදවතට දැනෙන දෙයක් සිද්ධ වෙලා ආකල්පතින් අයහපත් පිරිසක් වොන්ට කුමන හෝ ආකාරයේ ආඩන පීඩන වලට ලක් කරලා තියෙනවා ඒක ශාරීරික පහර දීමක් හෝ අනවශ්‍ය ආකාරයේ බලපෑමක් නෙමෙයි කියන කාරණේත් කතා කරද්දී තේරුණා බොහෝම යාප වෙන අපේ පරිපාලන නිලධාරීතුමියක් හිටියා දෙපලක් හිටියා අපට අදටත් මවුරු වගේ වොන් මතක් සිහිපත් කරන්නට උන් රාජ්‍ය සේවයට මා අලුත ඔවුන් දෙපල අපත් පැත්තකට කරලා අපි පිරිමි නිසා ඒ දරුවන්ට කතා කරලා තේ දීලා මට මතක විදිහට සම්පත් අපි යාබද කඩේකින් ගෙනත් දුන වඩේ හරි මොනෝ හරි. ඉතින් ඒ වගේ දරුවන්ගේ අර විශ්වාසය දිනාගත්තේ අම්මල වගේ ඉඳපු ඒ පරිපාලන නිලධාරී වරියන් දෙපළ ඔවුන්ගේ නම් මේ අවස්ථාවේදී මට එක කෙනෙක්ගේ මතකයි වීරතුංග කියලා මහත්මයෙක් එතුමිය තාමත් ජීවතුන් අතර ඉන්න බොහොම මව්වත් ගුණයක් තියෙන. ඒ වගේම තව වසන්ති අනිත් මහත්මිය ගැනම ඔවුන් දෙපළම විශ්‍රාම සුවෙන් කල් ගෙවනවා. ඔවුන්ගේ දරුවෝ හොඳ තැන්වල ඉන්න ඔවුන්ගේ ඒ මව්වත් ගුණයත් එක්ක ඔවුන්ට ගෞරවයක් විදිහට මේක ප්‍රකාශ කරන්නේ. ඉතින් මේ දරුවෝ දෙන්න දැන් ඔන්න ගිරව් වගේ කියන්න පටන් ගත්ත සම්පත්. අපිත් අහගෙන ඉන්නවා. ඔවුන් දෙදෙනා බොහොම සිනාමුසුව ගිහලා රාජකාරී භාරගත්ත රසේ මේ කාර්යාලේ ප්‍රධාන කාර්යාලයක් අධ්‍යාපනයට සම්බන්ධ ගාල්ලවට මොවුන්ට ඒ පුරප්පාඩු වෙච්ච තන්ත්‍ර දෙයකට මොවුන් අනුයුක්ත කරලා මොවුන් වාඩි වෙලා රාජකාරී කරද්දී එදින ඔවුන්ට උගන්වපු ගුරුවරු ඇවිල්ලා තියෙනවා මේ කාර්යාලයට. ඔවුන්ගේ රාජකාරී කරගෙන යද්දී අහම්බෙන් දැකලා මේ දරුවෝ දෙන්න රාජකාරී භාර අරගෙන ඉන්නවා. ඔවුන්ටත් සතුටුයි. ඇවිල්ලා අනේ පුතේ මේ කියලා කතා කරද්දී මේ දරුවෝ දෙන්න නැගිටලා ඔවුන්ට කියලා වැඳලා ළඟ තිබුණු පුටු දෙකක් අරගෙන වාඩි වෙන්න කියලා ඔවුන්ට උගන්වපු ගුරුවරයෙක් සම්පත්. අදටත් මා ඒ ආකාරයෙන්මයි හැසිරෙන්නේ සම්පත්. බස් නැවතුම් පොලේද මුරි නැවතුම් පොලේද කියලා නෑ සම්පත් මට උගන්වපු ගුරුවරයෙක් කරනවා නම් මම මා ප්‍රධාන මේ රාජකාරියක කොහොමන හෝ කටයුත්තක නියැලෙන්නේ නැත්තම් ඒකට බාධාක් නොවනවා නම් සම්පත් මමත් දන ගහලා වැඳලා තමයි මගේ ඉදිරි කටයුතු පටන් ගන්න. ඒ නිහතමානිකම තිබිය යුතුයි කියලායි මා රාජ්‍ය සේවකයන් සියලු දෙනාටම යෝජනා කරන්නේ. මේ දරුවෝ ඊට දෙවණ වෙන්නේ නැහැ. ඔවුන් දෙන්න ඒ ආකාරයෙන් සලකලා. මේ ගුරුවරු දෙන්න ඉන්න අතරෙම ජේෂ්ඨ නිලධාරීන් ඇවිල්ලා මහා දෝෂාරෝපණයක් කරලා තියෙනවා. මේ පුටු තියෙන උන්ට වාඩි වෙන්න දෙන්න නෙමෙයි සර් මිස්ලා නෑ මේකේ අපි තමයි සර්ලා මිස්ලා කියලා මහා නරක විදියට දොස් පවර්ලා. ඒ වගේම තමයි සම්පත් නරක විදියට කියලා තියෙනවා. ඊළඟ දවසේ මෙතෙන්ට සේවාව සල්ස ගන්නන කට්ටියට සර් මිස් කියලා කතා කරලා තිබුණොත් ඕගොල්ලෝ සාරි වලින් එල්ලෙන්නයි වෙන්නේ කියලා. මේ දරුවෝ බය වෙලා තියෙන සම්පත් ඒකට. තරුණ වයස ගෑන ළමයි දෙන්නේ සාරියෙන් එල්ලනවා කිව්වොත් සමහර ලාකදී ඒ අය මේ වැඩි හිතන්නේ නැතුව කියන්නට ඇති. නමුත් මේ දරුවන්ට තර්ජනය කරලා තියෙන්නේ මේ ආකාරයෙන්. හැබැයි සම්පත් ඊට පසු කාරණාවත් අපි කිය යුතුයි. ඒ දරුවන්ගේ කතාව අපි ලිඛිතව අරගත්තා. අරගෙන ඉවර වෙලා අපි එවෙලෙම පිටත් ලේකම්තුමා එවෙලෙම පිටත් කළා. අපි රැස්වීමක් ගත්තා. ඒ කටයුතුවට සම්බන්ධ දු වෙන් කරලා අරගත්තා. ඔවුන්ගේම කටින් අපි දරුවන්ගේ කටින් නෙමෙයි ඔවුන්ගේම කටින් අරගෙන ඔවුන් වෙන් කරලා හුදකලා කරලා අරගෙන ඔවුන්ට තර්ජනත් කරා. අපි තර්ජනය කරලා විශේෂ දේශන මාලාවක් පවත්වලා ඇත්තරම සතුටුයි කියන්න. අද වෙද්දී ඒ කාර්යාලේ බොහෝම ඉහළ තැනක වැළඳෙනවා. ඒ හා සමාන කාර්යාල තියෙනවා දකුණු පළාත තුලත් අනිකුත් රටේ දිස්ත්‍රික්කවලත් පළාත්වලත්. ඔවුන් බොහොම ඉහළ තැනක ඉන්නවා. කාර්ය සාධනය අතිනුත් මහජන සේවය අතිනුත් මා කියන්නේ 100%ක්ම කියලා ප්‍රශස්ත මට්ටමට වඩා එහාට ගිහු මට්ටමක ඔවුන් ඉන්නවා. හැබැයි සම්පත් මෙන්න මේ ආකාරයෙන් තමයි රාජ්‍ය සේවයේ එක්තරා පැතිකඩක් ඒ කාලේ නිර්මාණය වෙලා තිබුණේ. ඒත් එක්කම දැන් මේ අපි කතා කරේ රාජ්‍ය සේවයේ රජයේ කාර්යාලයකට ගිහිල්ලා නිලධාරියෙක් විදියට කටයුතු කරද්දී වෙච්ච අකටැබ්බයක්. එහෙම නැත්නම් ඒ සිදුවෙච්ච පීඩනය. ඒත් එක්කම වරන් පිට මහත්මාරය බැංකුවක සම්මුඛ පරීක්ෂණයට ගිහිල්ලා වෙච්ච සිද්ධියත් අපි මේ ප්‍රේක්ෂකයන්ට කියනවා. සම්පත් එතෙන්දී සිනහව කියන දෙයට රාජ්‍ය සේවයේ තැනක් නැහැ කියලා මම හිතන්නේ. ඇත්තටම මේ පුහුණු වීම දෙද්දී සිනහවෙන් බොහෝ දේ සමනයකටපත් කරන්නට එහෙමත් නැත්නම් මිනිසුන්ගේ දුක කනගාටුව සංහිඳවන්නට පුළුවන් කියන කාරණේ රාජ්‍ය සේවය අවබෝධ කරගෙන දෝ කියලා ප්‍රශ්නයක් තියෙනවා මේ රාජ්‍ය සේවයේ දීර්ඝ කාලයක් වැඩ කරද්දී.
බොහෝ මිනිස්සු හරි බර වෙලා ඉන්න හිනාව නැතුව හරි ප්‍රශ්නේ ගොල්ලන්ට ඔවුන් කාර්යාලයට ගේට්ටුවෙන් ඇතුළට එන්නේ හිනාමුසුව විහිළුතහළු කර කර හැබැයි සම්පත් තමන්ගේ නියමිත ස්ථානට ගිහලා වාඩුණාට පස්සේ මූණු බර වෙනවා නිකන් බස්සු බක මූණු වගේ හූම් හූම් විතරයි උත්තර නැහැ හිනාවක් නැහැ සහ කම්පණයේ ගැන මෙලෝ තේරුමක් නැහැ සම්පත් හරිම නරක තත්ත්වයක් තියෙන බොහෝ රාජ්‍ය ආයතන ගැන මම මේ කතා කරන්නේ සෑම ආයතනයක් ගැනම නෙමෙයි බොහෝ ආයතන ගැන. ඉතින් ඔබගේ උකාරණයට අපි ප්‍රවිෂ්ඨ වුණොත් මහා රාජ්‍ය සේවයට අත්පොත් තියන්න පුරුදු පුහුණු වීමේදී වසරක කාලයක් අපිට තිබුණා අපේ සේවාවලට අදාළව පුහුණු වීම. ඒ පුහුණු වීම අතරතුරේ මට අහම්බෙන් මගේ මිත්‍රයෙක්ගේ අවස්ථාවක් ලැබෙනවා. ඔහුට සම්මුඛ පරීක්ෂණයකට ආරාධනා කළා පුද්ගලික බැංකුවකින් ප්‍රවීණ ප්‍රධානම බැංකුවක් අපේ රටේ ලෝකේ පුරාම ජාත්‍යන්තර මට්ටමේ කීර්තිය දිනාගත් බැංකුවක්. ඒ බැංකුවේ සම්මුඛ පරීක්ෂණයකට යන්නට ඒ මිත්‍රයාට යන්න වෙන්නේ නැති නිසා ඔහු මට අවස්ථාව සලසලා දෙනවා. මමත් බොහොම බයෙන් බයෙන් මගේ පළවෙනි සම්බන්ධතාවය තමයි මේ ඇති කරගන්න යන්නේ මම පෞද්ගලික බැංකුවක සම්මුඛ පරීක්ෂණේ මණ්ඩලයේ සමාජිකයෙක් විදිහට යන්නේ මටත් කුතුහලයක් බයක් තියෙනවා මට තිබුණ බොහොම පුංචි කාරණයක් තිබුණු කාරණේ තමයි සම්පත් ප්‍රධාන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට පැත්තකින් ඉඳගෙන මට දෙනවා ඒ සම්මුඛ පරීක්ෂණයට සම්බන්ධ වෙන උදවියගේ නම ඒ වගේම ඔහුට දාලව අනු අංකය අපි හිතමු අංක 1 ඒ ආවට පස්සේ ඔහුගේ නමට ඉස්සරහින් තියෙනවා අපි හිතමු සම්පත් කියලා ULD සම්පත් කියලා තියෙනවා අංක එක කියලා තියෙනවා ඔහුගේ නමට ඉස්සරහින් තියෙනවා කෑලි හතරකට බෙදලා රවුම් රවුම් තියෙනවා හතරක්. ඒ රවුම් වල සම්පත් කට සම්බන්ධ කට නැහැ S2 9 තියෙනවා. මට සලකුණු කරන්න තියෙන මේ කට තමයි. ඔහු සම්මුඛ පරීක්ෂණයට ලක්වන කෙනා සම්පත් නම් සම්පත් දොර අරගෙන ඇතුළට එද්දී සම්පත්ගේ මුවේ ස්වරූපය නැත්තම් සිනහ මුසුවද බයින් බිරාන්ත වෙලාද කනගාටු වෙනද ෂෝකෙන් දෙන්න කියලා මම ලකුණු කරන්නට ඕනේ. හිනාවක ඉන්න සම්පත් මම උඩතර දානවා අර ගස්ලබු බලුවක් වගේ හිනාම වුණක් අඳිනවා. බයෙන් නම් එන්නේ රවුමක් දානවා කට අරගෙන ඉන්නවා වගේ. මේ වගේ මට ඒකට උපදෙස් ලැබිලා තිබුණේ මම මේ ආකාරයෙන් දානවා. 18 දිනක් ආව සම්මුඛ පරීක්ෂණයට ඉන් 10 දිනකට වැඩිය බොහොම ප්‍රියමනාප සිනාමුසු මොහොනින් ආවේ. අවස්ථා හතරක් තිබුණා කියලා මම කිව්වා. පළවෙනි අවස්ථාව තමයි යහු දොරකඩෙන් ඇතුළට එද්දී කොහොමද ඔහුගේ මොහොන තිබෙන්නේ? දෙවෙනි කාරණේ ඔහු ඉඳගෙන ඉවර වෙලා පළවෙනි ප්‍රශ්න පහට මොන දෙද්දී කොහොමද තියෙන්නේ? අතරමැදි සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රශ්න කීපයක් අහනවා. සමහර ප්‍රශ්න සම්පත් බොහොම විහිළු සහගතයි. ඒකට මටත් හිනා යනවා. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ විතරක් නෙමෙයි ඒ සම්මුඛ පරීක්ෂණයට ලක් වෙන කෙනත් හිනා යනවා. ඒ ආකාරයෙන් ඔහු බොහොම කරුණාවන්ත විදියට බොහොම සූක්ෂම විදියට ඔහු හිනා ගස්සනවා. සම්පත් අතර ඉතුරු 8 දෙනාගෙන් මං හිතන්නේ 5කට වැඩි සංඛ්‍යාවක් හිනා වුණේ නැහැ. ඔවුන් බය වෙලා හිටියේ. සමහරුන්ගේ මූණ හිනා පුළුටක් නැහැ මූණේ. මූණ වියලි අපි කියනවා ඩ්‍රයි කියලා. අන්න ඒ ආකාරයෙන් තිබුණා. ඉතින් මේ ආකාරයෙන් සම්පත් ඒ 18 දෙනාව සම්බන්ධයෙන් ඇගීමක් කරා. අවසාන වශයෙන් ඔහු සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට සුබපතලා එළියට යද්දී ඔහුගේ මූණේ ස්වරූපය මෙන්න මේ ආකාර හතර ලකුණු කරලා දෙන්නට මට සිද්ධ වුණා. ඔවුන් මට සැලකිය යුතු එහෙම ඒ දීමනාවක් දුන්නා. පස්සේ මට මේක කුතුහලයක් සම්පත්. ඇයි මේ මෙහෙම කරන්නේ? අපි සම්මුඛ පරීක්ෂණයට ලක් කරද්දී අපේ පුහුණුවේ අතරමැග අවස්ථාවකදී මගේ මාස 6ක් විතර ගියාට පස්සේ අපිට කවදාවත් කියලා දීලා නැහැ මේ සිනහවේ වැදගත්කම ගැන. ඉතින් සම්පත් මම එහුවට පස්සේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා කියනවා දරුවෝ පුතේ කියලා මට කතා කරේ පුතේ අපි පුද්ගලික බැංකුවක් අපිට ලාභය ඕන. අපේ ළඟට එන පාරිභෝගිකයට සිනාමුසුව සංග්‍රහ කරන්න බැරි නම් අපට එයාගේ මොන දක්ෂතාවය තිබුණත් හැකියාව තිබුණත් වැඩක් නැහැ. ආකල්ප වෙනකත් වෙන්නේ. අපේ ළඟට එන කෙනා තමයි අපේ කවුද ඉටු දෙවියා. අපේ ළඟට එන කෙනා තමයි අපි ඉටු දෙවියා. අපේ ළඟට කවුරු හරි සල්ලි අරගෙන ආවේ නැතොත් අපේ බැංකුව වහන්න සිද්ධ වෙනවා. ඒක නිසා අපි හිනා වෙලා එයා පිළිගන්න ඕන. එයා උරවගෙන ආවත් අපි යාට හිනා වෙන්න ඕන. එයා තව උදාහරණයක් කිව්වා ඒක මා හිතන්නේ රාජ්‍ය සේවයට අදාළ වෙනවා කියලා. නමුත් ඒක යම් දරුණු ප්‍රකාශයක් වුණත් සම්පත් පුද්ගලිකාංශය අපි තෝර බේර ගන්න ඕන රාජ්‍යාංශයේ පුද්ගලිකාංශයේ වෙනස. ඔහු කිව්වා පිස්තෝලයක් හෝ තුවක්කුවක් අරගෙන ඇවිල්ලා වෙඩි තියලා මී යන මට්ටමට ආවත් මේ අපේ සේවකයා ඔහු සිනාමුසුව මිය නොගියොත් ඔහුට සමහර වෙලාවකදී වන්දිපවා හම් වෙන්නේ නැහැ කියලා ඔහු ඒක විහිළුවට කියන්නේ නැති කාරණේ. එතනින්ම තීරණව සම්පත් සිනහව කියන කේ වටිනාකම පුද්ගලිකංශය කොපමණ වටහාගෙන හිටියද වසර ගණනාවකට පෙර ආතෝ කියන කාරණා. මිනිසුන් කොතරම් මේ සිනහව අපේක්ෂා කරනවා. මේ පිළිබඳව මට විටක වෛද්‍යවරයෙක් කියනවා සමහර වැඩිහිටි අම්මලා තාත්තලා චැනල් ෆීස් ගෙවලා එහෙම නැත්නම් චැනල් ගාස්තුව ගෙවලා මේ වෛද්‍යවරය මුණ ගැහෙන්න එනවා. මුණ ගැහෙන්න ඇහිලා කතා කරනවා ඔහු සමග. ඊසේ වහන මොකද ආවේ? ඔහු මට කිව්වා සමහර වයසක අම්මලා තාත්තලා වෙල්ල කියනවලු. මේ දොස්තර මහත්තයෝ දොස්තර මහත්තයත් එක්ක මේ කතා කරලා යන්නේ අය කියලා. ඒ අම්මට හතර තේරෙන්නේ නැහැ. ඒ තුමා කොච්චර කාර්ය බහුලද. ඒ තුමාගේ කාලයේ තියෙන වටිනකම. හැබැයි අර කතා කරන කරුණාවන්ත වචනවල අර
චැනල් ගාස්තු එහෙම නැත්නම් ඒ ගාස්තුවට වඩා වටිනකමක් තියෙන බව ඒ දෙමෝපිය දන්නවා අම්මලා තාත්තලා දන්නවා ඒ නිසා මේ වෛද්‍යවරයා මට කිව්වා මට ඉතින් කරන්න දෙයක් නැහැ මේ සු කියන දේ මම අහගෙන ඉඳලා අවසානයේ චැනල් චිට් එකේ අනිත් පැත්තේ ලියලා දෙනවා මේ සල්ලිත් අරගෙන අපේ යන කියලා අපි අවසාන මිනිත්තු දෙකේ වන පෙර මහත්මයා අපි මේ රාජශේඛරට අපි අද දවසේ මේ ඇරඹුමක් පමණයි ඉදිරියට දිගින් දිගටම අපි සාකච්ඡා කරනවා මේ පිළිබඳව අපි අපේ රාජශේඛරට කියමු ඔබේ චර්යාවේ මොනවද වෙනස් වෙන්න ඕන ප්‍රධාන කාරණා සම්පත් වර්තමාන විදි රාජ්‍ය සේවයේ කීර්ති නාමයට මහ විශාල කැලලක් ඇවිල්ලා තියෙන මේ අල්ලස දූෂණයත් සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපි කතා කළා සහ කම්පණය සහ අල්ලස දූෂණය කියන කාරණා දෙක සම්බන්ධයෙන් අපි පළල් කතිකාවතක් පුළුල් කතිකාවතක් රාජ්‍ය සේවයේ පුරාවටම පැමිණිය යුතුමයි එසේ නොවුනහොත් සම්පත් වර්තමාන විදි යම් ස්ථාවරයක රාජ්‍ය සේවයේ පවතිනවා නම් යම් තැනක රාජ්‍ය සේවයේ ගෞරවණීය බව රැඳිලා තිබෙනවා නම් තවත් පහළට පහළට ගිහිල්ලා රාජ්‍ය සේවය මා දන්නේ නැහැ ඒ වචනේ මට තේරෙන්නේ නැහැ කියන්න නැතිබංග ස්ථාන වෙලාම ආවේ. මනුස්සයන්ගේ තියෙන සාමාන්‍ය මනුස්සයන්ගේ තියෙන මේ පැහැදිලිකම ඒක නැති වෙලා යනවා. කරුණා කරලා හිතන්න රාජ්‍ය සේවකයන් විදියට රාජ්‍ය සේවය නොමැති වුවහොත් මිලියන ගණනක් ලක්ෂ ගණනක් ජනතාව කෝටි දෙකහමාරකට ආසන්නයි මේ කෝටි දෙකහමාරෙන් ලක්ෂ 15කට ආසන්න පිරිසක් විතරයි ඉන්නේ සම්පත්. ඉතිරි පිරිසම අසරණ බවට පත් වෙනවා කියන කාරණේ අපි තේරුම් ගත යුතුමයි. ඒ නිසා කරුණා කරලා මා විශේෂයෙන් ඉල්ලනවා සහ කම්පණය කියලා කියන්නේ සම්පත් අනුන්ගේ දුකේදී අපි දුක් වීම අනුන්ගේ සතුටේදී අපි සතුට වීම අද රාජ්‍ය සේවයේ මේක තියනවාද කරුණා කරලවත් සහ කම්පණයට පත් වෙන කෙනෙක් බවට පත් විය යුතුමයි ඒ වගේමයි අල්ලස දූෂණයෙන් තොර නොවුනොත් රාජ්‍ය සේවයට තියෙන මේ ගෞරවණීය බව කෙලිසිලා මේ රාජ්‍ය සේවයේ ඉන්න හොඳ ඒ වගේම රාජ්‍ය සේවයේ ගෞරවණීය බව රකින පිරිසටත් මහ විශාල අවමානයකට පත් වෙන සිද්ධ වෙනවා ඒ නිසා විශේෂ ඉල්ලීමක් කරන අපි දිගින් දිගටම මේ සාකච්ඡාව කරගෙන යමු අල්ලස දූෂණය කියන මේ මාතෘකාවක් වෙලා තියෙන මේ වර්තමානයේ රාජ්‍ය සේවකයන්ම කළ වැරදි නිසා අපි මේ සම්බන්ධයෙන් ඉදිරියේදී කතා කරගෙන යමු. ඇත්තටම මම ඔබට කියන්නට කැමති මිනිසුන් මුදල් වලට වඩා කරුණාවන්ත වචන එහෙම නැත්නම් සෙනෙහවන්ත වචන වලට වටිනාකමක් දෙනවා. ඒ කාරණාව තමයි අර වෛද්‍යවරයා පිළිබඳව මම ඔබට කියු කතාවෙන් මම ඔප්පු කරලා පෙන්නන්න උත්සාහ කළේ. අද අපි සාකච්ඡා කළේ රාජ්‍ය සේවකයන්ගේ කාර්යභාරය පිළිබඳව ඔවුන්ගේ වපසරිය පිළිබඳව අපිට මතු පිටින් සරලව කතා කරන්න අවස්ථාව ලැබුණා. අද දවසේ අපි සාකච්ඡාව මෙතනින් නිමා කළා. මේ සාකච්ඡාවේ ඉදිරි අවස්ථාවන් කීපයක් අපි ඔබ වෙනුවෙන් ඔබ ගැන කතා කරන්නට ඔබගේ අඩුපාඩු හදා ගන්නට අපි ඔබත් එක්ක කතිකාවතක් ගොඩනගන්නට සූදානම්. එහෙමනම් අපි අද දවසේ ඔබේ නිවසේ ආලින්දයෙන් මේ ආකාරයෙන් නික්ම යනවා. බොහොමත් ස්තුතියි වරණ පෙර මහත්මයා. හොඳම රටක් වැඩසටහන හා සම්බන්ධයෙන් සහභාගී වීම පිළිබඳව අපි අද ඔබේ නිවසෙන් නික්ම ගියත් අපි ඔබේ අදහස් වලට නිරන්තරයෙන් මිටවරයක් ලබා දෙන්න සූදානම්. අපට ලියන්න අපේ ලිපිනය හරිදී ටීවී ගාල්ල කාර්යාලයේ අභිෂේකර ලිබඩු මාලිගයේ උඩු මහල ලබුදුව ගාල්ල. අපි දුරකථන අංකය 077 321 3966. නැවතත් දිනක හොඳම රටක් වැඩසටහනක් ආසමගින් හමු වෙමු.